ආයුබෝවන්. ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකින්දුණු අංග ප්‍රථමයෙන් සිරස්තල. පළාත් පාලන මැතිවරණයේ දෙවන වරටත් කල් දැමේ. උත්සව සමයේ දරුවන්ට අනාරක්ෂිත ක්‍රීඩා නොපවත්වන්නේයි සෞඛ්‍යංශ වෙතින් ඉල්ලීමක්. අනතුරක් නැට පස්සේ ඒකට ඒ කලමනාකරණය කරනවට වඩා වඩාත් වැදගත් වෙන්නේ ඒ දේ වෙන්න කලින් ඒක වළක්වා ගැනීම. ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය පිළිබඳව සැලකිලිමත් වෙන්නේයි පොලිසියෙන් දැනුම් දීමක්. රහස්‍ය ලේඛන කාන්දු වීමෙන් ඇමරිකාවට ඉතා බරපතල අවදානමක් පෙන්ටගනය දැනුම් දෙයි. මේ මස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම දෙවන වතාවටත් කල් දැමීමට සිදු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කළේ අධිකරණ තීන්දුවක් මත හෝ මුදල් ලැබීම අනුව මැතිවරණ දිනය තීරණය කරන බවයි. 2023 අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම දෙවන වරටත් කල් දැමීමට සිදු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කළේ ඡන්ද විමසීම නියමිත පරිදි පැවැත්වීම සඳහා විවිධ අවහිරතා මැදේ කටයුතු කළද ඒ සඳහා අවශ්‍ය වන්නා වූ මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම හා කොමිෂන් සභාවේ පාලනයෙන් තොර වූ හේතු මත එකී ඡන්ද විමසීම කල් දැමීමට සිදුව ඇති බවයි. එබැවින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීමේ නිශ්චිත දිනයක් තහවුරු වීමෙන් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ හමු වී තිබෙන නඩු කටයුතු අනුව අධිකරණයේ විසින් ලබා දෙනු ලබන තීරණේ මත මැතිවරණයේ දිනේ තීරණය කිරීමට සිදුවන්නේ නම් එම දිනේ හෝ ප්‍රථමයෙන් ලැබෙන අවස්ථාවේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා දිනේ තීරණය කිරීම මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් විමසීමකින් අනතුරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් සිදු කරනු ඇති. කෙසේ වෙතත් මේ දක්වා මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම සඳහා ගත් සියලුම ක්‍රියාමාර්ග අකණ්ඩව ඉදිරියටත් ගනු ලබන බවද මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතානිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. මේ අතර සීමා නිර්ණ කමිටු වාර්තාව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත බාර දෙනු ලැබුවා. දැනට සිටින 8000කට අධික පළාත් පාලන ආයතන මහජන නියෝජිතයන් සංඛ්‍යාව අඩකින් අඩු කිරීම එම කමිටුවේ සැලැස්ම වූ අතර ඒ අනුව නව සීමා නිර්ණය යටතේ පළාත් පාලන ආයතනයක සභික සංඛ්‍යාව 4000 දක්වා අඩුවනු ඇති. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සීමා නිර්ණ කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ මෙම වාර්තාව පිළිබඳව ඉදිරිපත් වන යෝජනා පිළිබඳව සලකා බලා අප්‍රේල් මාස 30 වනදා වන විට සීමා නිර්ණ කමිටුවේ අවසන් වාර්තාව ඉදිරිපත් කරන බව. අපි ජාතික කමිටුව විසින් ඒ පළාත් පාලන ආයතන වලට තියෙන කොට්ටාසයි ඒවටයි තී ග්‍රාමීණධාරී වසම් මොනවද කියන වාර්තාව සකස් කරපු එක බාර දුන්නා. නමුත් එය අපේ අවසන් වාර්තාව නෙවෙයි. මොකද අපේ කමිටුවේ නිල කාලය අප්‍රේල් 30 දක්වා දීර්ඝ කරලා තිනවා. ඒකම අපට දැන් අපි මේ සකස් කරපු කෙටුම්පත් වාර්තාවේ වෙනස් කරන්න කියන යෝජනා දේශපාලන පක්ෂවලින් සහ මහජන නියෝජිතවලින් සිවිල් සංවිධාන එවලා තිනවා. අපි ඒවත් බලලා අවශ්‍ය වෙනස්කමුත් කරලා දැනට සකස් කරපු මේ වාර්තා අප්‍රේල් 30 වෙනිදාට ඔක්කොම සකස් කරලා ඉවර කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි මේ කෙටුම්පත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා සහ පළාත් පාලන ආයතන හරහා ලබන 17 වෙනිදා ඉඳලා ප්‍රදර්ශනය කරන්න බලාපොරොත්තු වෙනවා. දවස් 7ක් නැත්නම් 10ක් ඇතුළත වගේ කාට හරි තියෙනවා නම් ඒකේ මොන හරි විශේෂ වෙනස්කම් මේව අපිට දැනන්න පුළුවන්. බලලා තියෙන වාර්තාව පළාත් පාලන අමාත්‍යාංශයට හරි අපේ කමිටුවට හරි එවන්න පුළුවන්. අපි ඒවත් බලලා මොන හරි ඇඩ්ජස්ට්මන්ට් එකක් කරන්න තියෙනවා නම් සංශෝධනයක් ඒකත් එක්කලා සම්පූර්ණ අවසන් කරලා ඉදිරි සිව්වසර තුළදී මෙරට ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙනෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නුවරඑළිය නගර සංවර්ධන වැඩසටහන සම්බන්ධයෙන් ඊයේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමින්. ඉදිරි වසර 4 තුළදී මෙරට ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීමට රජයේ ගෙන යන වැඩපිළිවෙල සඳහා ප්‍රධාන සංචාරක නගරයක් වන නුවරඑළිය නගරය ඇතුළු දිස්ත්‍රික්කයේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීමට හැකි විධිමත් සැලැස්මක් ඔස්සේ කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නුවර එළිය නගර සංවර්ධන වැඩසටහන සම්බන්ධයෙන් ඊයේ නුවර එළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ. ඒ අනුව නුවර එළිය නගරය තුළ විධිමත් ජල කළමනාකරණ වැඩසටහනකට හා පානීය ජල ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලබා දීමටත් උස් ගොඩනැගිලි වෙනුවට සෞම්‍ය පරිසරයක් සමගින් නුවර එළිය නගරය සංවර්ධනය කළ යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා. එමෙන්ම නුවර එළිය දිස්ත්‍රික්කයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් ඉලක්ක කර ගනිමින් වසර පුරාම සංචාරකයන් ගෙන්වා ගත හැකි ආකර්ෂණීය නගරයක් ලෙස එය සංවර්ධනය කිරීමට අවශ්‍ය බවයි ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ. සංචාරකයන්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් එම සැලසුම් සකස් කිරීම ඉතා වැදගත් බවත් විශාල ගොඩනැගිලි වෙනුවට විවේකීව ගත කර හැකි සෞම්‍ය පරිසරයක් සමගින් එම සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කළ යුතු බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබෙනවා. තවද ආයෝජකයන්ට හෝ කිසිදු පාර්ශ්වයකට අවශ්‍ය ලෙස නුවර එළිය දිස්ත්‍රික්කයේ සම්පත් විනාශ කිරීමට ඉඩදිය නොහැකි බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. අක්කර 12 තියාගන්න මීට වඩා හොඳ එකට දාන්න. මේක නැති කරන්න එපා. ඔයගොල්ලෝ දැන්ට මේ උස ගොඩ නැගිලි දාලා නැති කරලා තියෙන්නේ. මේක මවුන්ටන් බයික් මේකක් වෙන්න ඕනේ. තට්ටු 4කට වඩා හදන්න බෑ කියලා. නුවරඑළිය විශ්වවිද්‍යාලයක් දාමු. ඉමීඩියට් ලෙස යුනිවර්සිටි එකට පටන් ගන්න. කමන්නේ අපි කොහෙද ඔයගොල්ලෝ අපි කතා කරගමු ඔබනේ. එතනම කියන්නේ ඉස්සෙල්ලම මේ නගරේ අපි හරියට සකස් කරමු. ඒක හොඳට කරමු. අර පරණ විදිහටම හැමදාම මේ කානුවේ වැටලා ඉන්න වැඩක් නැහැ. අපි දැන් මේ කානුව වලින් එළියට එන්න ඕනේ. උත්සව සමයේ භාණ්ඩ අලවියේදී එම භාණ්ඩවල මිල ගණන් ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥ සිසිර ශාන්ත නිරියල්ල මහතා පවසනවා. ඒ මහතා පෙන්වා දෙන්නේ එසේ නොකරනවා නම් මෙය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනත යටතේ වරදක් වන බැවින් නීතිමය කටයුතු සිදු කළ හැකි බවයි. විශේෂයෙන්ම මාර්තු මාසයේ 22 ඉඳලා පාරිභෝගික අධිකාරිය උත්සව සමය ආරම්භය විශේෂ වැටලීම් ක්‍රමවේදයක් සහ වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. මෙම කාලය සීමා වෙනකොට අද වෙනකොට ඒ විශේෂ වැටලීම් ආරම්භ කිරීමේ දින සිට අද වෙනකොට 1700ක පමණ ප්‍රමාණයක් වැටලීම් සිද්ධ කරලා තියෙනවා. මෙහිදී වැඩි අවධානයක් යොමු කරලා තිබෙන්නේ වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, මිල ප්‍රදර්ශන නොකිරීම, භාණ්ඩවල තිබෙන තොරතුරු වෙනස් කිරීම, පාරිභෝගිකයන් නොමග යවීම සහ වගකීම් සහතික ලබා නොදීම සහ බිල්පත් ලබා නොදීම වැනි කාරණා සම්බන්ධයෙන් වැඩිමත් අවධානය යොමු කරලා තිබෙනවා. විශේෂයෙන්ම භාණ්ඩවල මිල අඩුවීමේ ප්‍රතිලාභය පාරිභෝගිකයන්ට ලබා දීම සඳහා වෙළඳන්ට අපි වෙළඳුන්ට විශේෂම දැනුවත් දීමක් කරන්න අවශ්‍ය කරනවා මිල ප්‍රදර්ශනය කරන්න කියලා. මොකද මිල ප්‍රදර්ශන කිරීම තුළින් තමයි පාරිභෝගික භාණ්ඩයේ මිල පාරිභෝගිකයන්ට දැනු ගැනීමට හැකියාව ලැබෙන්නේ. ඒ නිසා පාරිභෝගිකයන්ට තමන් මිල දෙගන්නා භාණ්ඩයේ දැනගත හැකි වෙන පරිදි සෑම භාණ්ඩයකම මිල ප්‍රදර්ශනය කරන ලෙස අපි වෙළඳ ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා. එහෙම නොකරනවා නම් එය පාරිභෝගික අධිකාරී පනතයටත් වරදක් වෙනවා. ඒකම විශේෂයෙන්ම රෙදිපිලි සහ විදුලි උපකරණ මිලදී ගැනීමේදී බිල්පතක් ලබා ගැනීමටත් විදුලි උපකරණ සඳහා වගකීම් සහතික ලබා ගැනීමටත් කටයුතු කරන්න කියලා අපි පාරිභෝගිකයන්ට උපදෙස් ලබා දෙනවා. මොකද එහෙම ඒ සාක්ෂි නොතිබුණොත් එය සම්බන්ධ ඌ පැමිණිල්ලක් ලබා ගැනීමට හෝ විභාග විමර්ශන කිරීමට පාරිභෝගික අධිකාරියට හැකියාවක් ලැබෙන්නේ නැහැ. සේල් කියලා නම දාලා තියෙන ස්ථාන වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී ඒ භාණ්ඩය වෙළඳපොළ තුල සාමාන්‍ය වශයෙන් විකිණෙන්නේ නැත්නම් අලෙවි වෙන්නේ කොමන මිල ගණන් වල යටතේද කියන සම්බන්ධයෙන් කාරණා සම්බන්ධිනුත් දැනුවත් වෙන්න කියලා අපි පාරිභෝගික ජනතාවට දැනුවත් කිරීම කැමැති. මොකද ඒ සංසන්දනය කරපුවාම උන් දැනගන්න පුළුවන් මේ පාරිභෝගික භාණ්ඩය ඇත්ත වශයෙන්ම අඩු මිලකට ලබා දෙනවද එහෙම නැත්නම් උන් රැවටීමකට ලක් කරලා භාණ්ඩය අලෙවි කරනවද කියන කාරණා සම්බන්ධ
උත්සව සමයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් බූති අංශ නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පවසනවා. මේ පිළිබඳව අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙම කාල සීමාවේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වන අතර ඒ පිළිබඳවද අවධානයෙන් පසුවන ලෙසයි. මේ දිනවල මහජනතාව යම් යම් දේවල් මිලදී ගැනීම සඳහා වෙළඳ පොළවල් වලට යනවා. මේ වෙළඳ පොළවල් වලට යනකොට විශේෂයෙන්ම අවුරුදු පොළවල් තැනින් තැන සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙනවා. මේ අවුරුදු පොළවල් වලට ව්‍යාජ වෙළඳුන් එනවා, වංචාකාරී වෙළඳුන්. මේ වංචාකාරී වෙළඳුන් භාවිතයට නොසුදුසු භාණ්ඩ අලෙවි කරනවා. ඒ කියන්නේ කල්ලිකුත් වෙච්ච සමහර වෙලාවට එනිසා ඔබ යම්කිසි භාණ්ඩයක් මිලදී ගන්න අවස්ථාවක ඒ පිළිබඳ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න. වගේම තමයි ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය සඳහා එනවා සංවිධානාත්මක පිරිස් ඒ සඳහා සූදානම් වෙනවා, කටයුතු කරනවා. ඉතින් මේ උත්සව සමයන් වල මේ අනිවාර්යයෙන්ම මෙවැනි සංවිධානාත්මක පිරිස් කටයුතු කරනු ලබනවා. ඒ නිසා ඔබ ගනුදෙනු කිරීමේදී පරීක්ෂාකාරී වන්න ඒ පිළිබඳවත් මතක් කරනවා. ඒ වගේම තමයි ඔබ වෙළඳ පොළට යනකොට යම්කිසි භාණ්ඩ මිලදී ගන්න යනකොට ජනාකීර්ණ ප්‍රදේශවලට යනකොට තමන්ගේ දරුවන්ට නැත්නම් කාන්තාවන් විශේෂයෙන් මේ පිළිබඳව අවධානය යොමු කරන්න. වටිනා කියන රත්රන් ආභරණ වගේ දේවල් පළඳගෙන යන්නට එපා. පහසු සඳහා ජනාකීර්ණ ප්‍රදේශවල නගරවල පොලිස් නිලධාරීන් යොදවලා ඉන්නවා, බුද්ධි නිලධාරීන් යොදවලා ඉන්නවා. විශේෂයෙන් මේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණයට පැමිණීම සම්බන්ධව සොයලා බලන්න, මේ වංචාකාරී වෙළඳුන් සම්බන්ධව සොයලා බලන්න, ඒ විතරක් නෙවෙයි මේ අපරාධකරුවන් පිළිබඳව සොයලා බලන්නත් නිලධාරීන් යොදවලා ඉන්නවා. සමහර පොලිස් නිලධාරීන් සිවිල් ඇඳුමින්ුත් යොදවන්න කටයුතු කරලා තියෙනවා සමහර ප්‍රදේශවල. ඒ වගේම ක්ෂණික මාර්ග බාධක යොදවනවා යම් යම් අපරාධකරුවන් සැරිසරනවා නම් ඔවුන් අත්අඩංගුවට ගන්න. ඒ නිසා ඔබ බියසක නැතුව කටයුතු කරන්න. නමුත් ඔබගේ අවධානය යොමු කරගන්න හැමතිස්සෙම ඔබගේ ආරක්ෂාව සම්බන්ධව. විශේෂයෙන්ම සියලුම පොලිස් ස්ථානවලට උපදෙස් දීලා තියෙනවා බීමත්ව රියදාවණී කිරීම සම්බන්ධව පරීක්ෂා කරන්න, අත්අඩංගුවට ගන්න, ඔවුන්ට එරෙහිව තදින් නීති ක්‍රියාත්මක කරන්න කියන කාරණේ නිසා මාර්ගයේ සෑම ස්ථානයකම පොලිස් නිලධාරීන් ඉදිරියේදී ඒ පරීක්ෂා කිරීම සිදු කරයි. බීමත් රියදාවණී කරොත් ඔබ යම්කිසි අපහසුතාවයකට පත් වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි අධික වේගය ගැන ඔබගේ අවධානය යොමු කරන්න. වේග සීමා ඉක්මවලා ධාවනය කරන වාහන සම්බන්ධිතුනුත් රථවාහන නිලධාරීන් ප්‍රධාන මාර්ගවල කටයුතු කරනු ලබනවා ඉදිරි කාල සීමාව තුළම. මෙම සමය තුළ දරුවන් සඳහා අනාරක්ෂිත ක්‍රීඩා ඇතුළත් නොකරන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ජනතාවට දැනුම් දෙනවා. උත්සව සමයේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ඊයේ පැවති දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වමින් සෞඛ්‍යංශ මේ බව සඳහන් කළා. සීනි අධික පැණිරස ආහාර, ඒ වගේම බිස්කට් බනිස් වගේ ඇලෙන සුළු පිටි සහිත ආහාර, මේවා ඉතාමත් අධිකයි පුංචි දරුවා අතර භාවිතය, විශේෂයෙන්ම අවුරුදු සමයේ. අපි මුඛ සෞඛ්‍ය ගැන කතා කළොත් අපිට පුංචි දරුවන්ට සම්පූර්ණයෙන්ම තහංචි පනවන්න බෑ මේ ආහාර වලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා ඉන්න කියලා. නමුත් දෙමාපියන් විදිහට, වැඩිහිටියන් විදිහට අපි හැමෝම දැනුවත් වෙන්න ඕනේ අපි කොහොමද ක්‍රමානුකූලව දරුවෙක්ව යොමු කරන්නේ ඒගොල්ලන්ගේ නිවැරදි ආහාර රටාවකට. මෙතෙන්ද විශේෂයෙන්ම මුඛ සෞඛ්‍ය ආරක්ෂා කරගැනීම පැත්තෙන් දත් මැදීමේ පුරුද්ද පුංචි දරුවා අතර පුරුදු පුහුණු කළොත් අපිට ඒ ආහාර මගින් දරුවට ඇතිවන බලපෑම, දත්වලට ඇතිවන බලපෑම තරමක් දුරට අපිට අවම කරන්න පුළුවන්. පැණි රස අධික ආහාරයක් ගත්තට පස්සේ ඒක ඔබට දැනෙනවා දත්වල මතුපිට පෘෂ්ඨයේ ඉතාමත් තදින් ඇලිලා තියෙනවා. ඉතින් මේ ආහාරයට ගත්ත විගසම දරුවට පුළුවන් නම් බ්‍රෂ් එකෙන් ඒක ඉවත් කරන්න. මුඛ සෞඛ්‍ය පැත්තෙන් ගත්තහම ඒක හොඳ පුරුද්දක් වෙනවා. ඒ වගේම දිනපතා කළ යුතු දෙයක් විදිහට දිනකට දෙවරක් මිනිත්තු දෙකක කාලයක් උදේ සහ රාත්‍රී නින්දට පෙර ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් භාවිතයෙන් දත් මැදීම ඉතාමත් වැදගත් පුරුද්දක් පුංචි දරුවේ පුංචි කාලයේ ඉඳලම පුරුදු විය යුතු. මේ සඳහා දෙමව්පියෝ දරුවන්ව සුපරීක්ෂණය කළ යුතුයි. අවම වශයෙන් දරුවාට අවුරුදු 8ක් ගත වන තුරුත් දෙමාපියන් මේකට සහය දැක්විය යුතු වෙනවා. දත්වලට සිදුවන අනතුරු ගැන අපි කතා කළොත් උත්සව සමයේදී ගොඩක් වෙලාවට තාරපාරේ පිටිපසට අත් බැඳගෙන දුවන තරඟ තියෙනවා පුංචි දරුවන්ගේ. ඒ ක්‍රීඩා සංවිධානය කරනකොට ක්‍රීඩා සංවිධායකයන්ට පුළුවන් ඒ වගේ ගොඩක් අනතුරුදායක දේවල් දරුවන්ට හඳුන්වලා දෙන්නේ නැතුව දරුවන්ගේ සෞඛ්‍යයත් සුරැකෙන විදිහට නිර්මාණශීලී විදිහට ක්‍රීඩා ඒගොල්ලන්ට නිර්මාණය කරන්න පුළුවන්. අනතුරක් වුණාට පස්සේ ඒකට ඒ කළමනාකරණය කරනවට වඩා වඩාත් වැදගත් වෙන්නේ ඒ දේ වෙන්න කලින් ඒක වළක්වා ගැනීම. ඉතින් ඒ සඳහා වැඩිහිටියන් විදිහට සූදානම් විය යුතුයි. දරුවට ස්වභාවිකවම උරුම වුණු දත් පෙළ අපිට කවදාවත් ඒ විදිහටම ප්‍රතිනිර්මාණය කරන්න හම්බ වෙන්නේ දන්ත වෛද්‍ය ප්‍රතිකාර මගින් උනත්. ඒ දතේ
ගුණාත්මක භාවයට ලොකු බලපෑමක් සිද්ධ වෙනවා අනතුරින් පසුව. සමහර දරුවන්ගේ දත් සම්පූර්ණයෙන්ම ගැලවිලා ඉවත් වෙනවා මේ අනතුරු නිසා. සිර දතක් සම්පූර්ණයෙන්ම ගැලවිලා ඉවත් වුණොත් ඒක කොහොමද ආරක්ෂාකාරී විදිහට දන්ත වෛද්‍ය සායනයකට ගෙනල්ලා නියම විදිහට ප්‍රතිෂ්ඨාපනය කරගන්නේ කියන එක අපේ දෙමව්පිය දැනුවත් නැහැ. ගොඩක් වෙලාවට අපේ දෙමව්පිය පුරුදු වෙලා ඉන්නේ අයිස්වල බහාගෙනේ දත් අරගෙන ඉන්නේ. අයිස්වල බහාගෙනේ දත් අරගෙන ආවයි කියලා අපිට කිසිම වැඩක් වෙන්නේ නැහැ. මේ ඒ දත්තේ පරිදන්ත පටකය ආශ්‍රිත සෛල සියල්ලම විනාශ වෙලා තමයි ඒ ද්‍රාවණය තුල අරගෙන එන්නේ. ඒ අවස්ථාවේදී අපි හඳුන්වලා දෙන්නේ වැදගත්ම ක්‍රමය තමයි කාමර උෂ්ණත්වයේ තියෙන නැවුම් කිරි ද්‍රාවණයක අනුතරට ලක් වූ දත බහාගෙන එන්න පුළුවන් නම් ඒක ඉතාම වැදගත්. ඒ වගේම තේලයින් ද්‍රාවණයක එහෙමත් හොයා ගැනීමට අපහසුතාවයක් තියෙනවා නම් අපි කියන්නේ රෝගියාගේම කෙළ ද්‍රාවණයක බහාගෙන ළඟම තියෙන දන්ත වෛද්‍ය සායනියට පැමිණෙන්න කියලා. ආරක්ෂා සහිතව ඒ දත අරගෙන ආවොත් අපිට නැවත බද්ධ කළා ඒ ස්ථානයේ ප්‍රතිෂ්ඨාපනය කරන්න පුළුවන් දත. යල සහ මහකන්‍යන්ට අමතරව ඉදිරියේදී තුන්වන කන්‍යක් වගා කිරීමටද පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. අපේ ගොවි ජනතාව ගිය යලකන්නේ අය හොඳ ප්‍රවේශයක් ඇති කරගත්තා. ඒ වගේම රටට විශාල සහල් ප්‍රමාණයක් වාදනය කළ දෙන්න කටයුතු කරා. වගේම මේ මාස් කන්නේ ඉතාමත් හොඳින් ඒ අය කෘෂිකාර්මික කටයුතු කරා. අපිට පුළුවන් ආකාරයක අපි උදව්පකාර කරා. අපි ඒ වගේම නවීන තාක්ෂණ එක්ක දැන් වගා කරන්න පටන් අරගෙන තියෙනවා. අපි දැන් වීවලින් අපි ස්වයං පෝෂිත වෙනවා. මේ තියෙන තත්ත්වය තුළ මට වගකීමකින් කියන්න පුළුවන් විශාල කාලගුණික ප්‍රශ්නයක් ඇති නොවුනොත් නැත්නම් වසංගත තත්ත්වයක් ඇති නොවුනොත් අපිට ආයේ රටින් හාල් ගේන්න ඕනේ. අපිට අවශ්‍ය සහල් අපේ ගොවි ජනතාව නිෂ්පාදනය කර මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා. ජනාධිපතිතුමා එකඟතාවය පළ කරලා තිබෙනවා වී ගොවින් සඳහා හෙක්ටයාරයකට රුපියල් 20,000ක මුදල පොහොර ගැනීම සඳහා ලබා දෙන්න. අපි ඉදිරියේදී එක කූපන් පත්‍රයක් මාර්ගයෙන් අපි ගොවි ජනතාව වෙත ලබා දෙන්න කටයුතු කරනවා. හෙක්ටයාර එකකට නම් 20,000ක්, හෙක්ටයාර දෙකක් නම් 40,000ක් අපි ගොවි ජනතාවට ලබා දෙන්න. ඒක මම කියන්න කැමති. අපි දැන් කන්න දෙකක් වගා කරනවා. අපි කන්න තුනක් වගා කරන්න අපි කතා කරනවා. ඒක පළවෙනි වතාවට දැන් මේ යල කන්නෙන් පස්සේ අපි ආරම්භ කරනවා. ඒ තමයි අතිරේක භෝග වගාවට මේ ගොවි මහතුරු යොදවා ගැනීම. දැන්ටමත් අපි සැලසුම් කරලා තියෙනවා මුං ඇට ඇතුළු ඒ අතිරේක භෝග වගා කරන්න මේ ගොවි මහතුරුන්ට අවශ්‍ය ආධාර උපකාර ලබා දෙනවා. අපේ රටේ ගොවි තැන්ට තරුණයෝ එන්න නම් ගොවි ජනතාව ඒකේ ප්‍රවේශ වෙන්න නම් ආදායමක් එන්න ඕන. එතකොට කන්න තුනක් වගා කරන මට්ටමට ගෙනාවොත් ඒ ආදායම ඒ ආකාරයෙන්ම ලැබෙනවා. අපි ඒ සඳහා අවශ්‍ය උදව් උපකාර කරනවා. ඔබ දන්නවා ඇඹුල් කෙසෙල් විදේශගත කිරීමේ වැඩපිළිවෙල, අපනයන කිරීමේ වැඩපිළිවෙල. ඒක අපි ආරම්භ කරා රාජාංගණයෙන් ඇඹුල් කෙසෙල් සෑම සතියේම සෙනසුරාදා දිනේ කන්ටේනර් එකක් බැගී ඩුබායි වෙළඳපොළට යවන්න කටයුතු කළා. ඒ වගේම එහි තවත් අදියරක් විදියට යාපනයෙන් මේ මාසයේ අග ඉඳලා තව කන්ටේනර් එකක් ගානේ ඩුබායි වෙළඳපොළටම යවන්න පටන් ගන්න. මේ සඳහා විශාල ඉල්ලුමක් තියෙනවා. මේ ගොවීන්ට වෙනම පුහුණුවක් ලබා දීලා ආධාර උපකාර කළා. මේ ඉතාමත් නවීන තාක්ෂණය පාවිච්චි කළේ ඇයටත් ආදායමක් වෙන විදියට තමයි. වගේම හොඳ තත්ත්වයේ කෙසෙල් ආපනයන කිරීමක් සිද්ධ වෙන්නේ. ඒ වගේම එහි ඊළඟ පියවර විදියට අපි තවත් ආරම්භ කරනවා සෙවනගල ප්‍රදේශයේ වෙනම මේ සැකසුම් අංශයක්. මේ අවුරුද්දේම අපි තවත් එවන් මධ්‍යස්ථානයක් අපි ආරම්භ කරනවා ඇඹිලිපිටිය සහ හම්බන්තොට දිස්ත්‍රික් මායිමේ. අපි එහිදී තවත් රටවල් ඉලක්ක කරගෙන ආපනයන කිරීම තමයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට අයදුම් කළ ජනතාවට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් දැනුම් දීමක් කර තිබෙනවා. ඒ අනුව එම නිවේදනය මගින් දැනුම් දී ඇත්තේ හෙට එනම් අප්‍රේල් මස 12 වනදා විදේශ ගමන් බලපත් ලබා ගැනීම සඳහා වේලාවන් ලබා දී ඇති සියලුම අයදුම්කරුවන් එදින මධ්‍යාහන 12ට පෙර පැමිණ සිය අයදුම්පත් ආගමන විගමන දෙපාර්තමේන්තුවට බාර දෙන ලෙසයි. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජෙනරාල්වරයාගේ අත්සනින් යුතුව අදාළ නිවේදනය නිකුත් කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. මෙවර මහකණ්ඩේ සඳහා ගොවීන් විසින් වගා කරන ලද බඩේ රිංගතොගේ ගොවි ජනතාව සතුව පවතින්නේ නම් ඒවා වහා අලෙවි කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ඉල්ලීමක් කර තිබෙනවා. බඩේ රිංගුවල හිඟයක් පවතින බැවින් යලිත් බඩේ රිංගු ආනයනය කිරීමටයි රජය තීරණය කර ඇත්තේ. මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂාවෙන් ඇතැම් ගොවීන් තමන් සතු බඩේ රිංගුතොග ගබඩා කර තැබීමට කටයුතු කළත් බඩේ රිංගු ආනයනය කළහොත් මිල ගණන් පහළයා හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දී තිබෙනවා. එබැවින් දැනට වෙළඳපොලේ බඩේ රිංගු සඳහා හොඳ මිලක් පවතින බැවින් තමන් සතු ඉරිඟු තොග ඉක්මනින් අලෙවි කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ඉල්ලා තිබෙනවා.
ස්ථිර නිවසක් නොමැති අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් ඔබට ගයක් රටට හිටක් නිවාස ආධාර ව්‍යාපෘතියේ නිවාස ඉදිකිරීම්වල මේ වන විට 50%ක පමණ වැඩ අවසන්ව ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව 2021 වසරේදී නිවාස 12,231ක ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර ඉන් නිවාස 6,039ක වැඩ අවසන් කර තිබෙනවා. එමෙන්ම පෙර වසරවලදී ආරම්භ කර නිමන වූ ව්‍යාපෘතිවල වැඩ අවසන් කිරීමටද මහා භාණ්ඩාගාරයේ විසින් රුපියල් මිලියන 3,750ක මුදලක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට ලබා දී ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා. මේ අර්ථයේ ග්‍රාම සේවා වසම් 14,022 ආවරණය වන පරිදි එක් ග්‍රාම සේවා වසමකට එක් නිවසක් බැගින් නිවාස 14,022 ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. සමාජ මාධ්‍ය නියාමනයට අදාළව විකාශන අධිකාරියක් පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමු ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සමාජ මාධ්‍ය නියාමනයට අදාළව විකාශන අධිකාරියක් පිහිටුවීම වැදගත් කාරණයක් වන බව. ඒ අනුව විකාශන අධිකාරියක් පිහිටුවීමට අවශ්‍ය පනතක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය කෙටුම්පත් සැකසීම සම්බන්ධයෙන් අධ්‍යන කටයුතු සිදුකරන බවද අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අවධාරණය කර තිබෙනවා. එමෙන්ම ඒ සියලුම මාධ්‍යන්ට අදාළ වීමට ඉඩ ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. හෙට අප්‍රේල් 12 වෙනිදා SWRD බණ්ඩාරනායක මහතා මෙරට සිව්වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත්තේ 1956 වසරේ අප්‍රේල් මස 12 වන දිනයි. මෙරට කීර්තිමත් සිවිල් නිරධාරියෙකු මෙන්ම ඉතිහාසඥයෙකු පුරා විද්‍යාඥයෙකු වූ ශ්‍රීමත් පෝල් ඊ පීරිස් මහතා අභාවප්‍රාප්ත වී ඇත්තේ 1959 වසරේ අප්‍රේල් මස 12 වන දිනයි. අභ්‍යවකාශ ගත වූ පළමු මිනිසා බවට සෝවියට් අජටාකාශ ගාමියෙකු වූ යූරි ගගාරින් පත් වූයේ 1961 වසරේ අප්‍රේල් මස 12 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මේ ප්‍රවෘත්ති හැබැයි වෙනස්. මෙවැනි වැදගත්වත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel subscribe කර සීනුව සලකුණු වන්න.